අයියෝ මාව දැක්කම දිව්වේ බයද බය වෙන්නම යකෙක්ද මාත් ඔයා වගේම කුංචි දුවෙක්ගේ තාත්තා කෙනෙක් ඒත් අනුන්ගේ දෙයක් ගත්තහම පවුනේ ඉතින් අනුන්ගේ සිංදුවක් ගත්තහම පවුනේ තාත්තයා අනුන්ගේ සිංදු කියන එක පවක් නම් මම අද සංගීතකාරයෙක් වෙලා ඉන්නේ ඒ පව කරපු ඉඳ තමයි දුව අනික මම ඕන තරම් දැකලා තියෙනවා මගේ සිංදු වෙන අය කියනවා ඒ තෝතන ලස්සනට කියනවා මං කවදාකවත් මහලා ඒකවා කිව්වෙත් ඔයාගේම වර්ෂන් එකට ඒ සිංදු ඔයාගේම කරේ කවුද ඔය සිංදු කියලා දුන්නා කවුරුත් ගැනනා නා අපේ නන්දා හැමදාම ටීවී එකෙන් සිංදු බලනවානේ ඒකෙන් ඉතින් නිකම් පුරුදු වුණා එතකොට අම්මයි තාත්තා හැමෝම කියන්නේ මගේ අම්මට පිස්සු කියලා එයාට සිංදු ඇහෙති එයා යකෙක් වගේ වෙනවා අම්මාමට සිංදු අහන්න දෙන්නම නෑ එතකොට දු තාත්තා මං යාළුවාගේ තමයි යන්නේ. එයා ලොකු උදලාල් කෙනෙක්. එයා ඉන්නේ දඹුල්ලලු. දඹුල්ල තියෙන ගොඩක් ඈතනේ. තාත්තගේ නම දන්නවද? අරුමුගානේ තාත්තගේ පොඩක කරවලන් තියෙනවා. මං තාත්තව දකලවත් නෑ. මම්මියාගේ නම දන්නවත් නෑ. මට තාත්ත කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තත් මේ ළඟදී කවදාකවත් දැකලත් නැහැ.
තාතගේ නමවත් දන්නේ නැතුව දු කොහොමද තාතෝ හොයන්නේ? ඒ පුළුවන් ඔයා ගන්න. මොකද මං එයාගේ දුවනේ. ප්‍රින්සිපල් මාත්‍යා හින්දා තමයි මේ විදිහට පැමිණිලා ලියන්න බාර දෙන්නා. නෑ ෆයර් අනේ ප්‍රින්සිපල් මාත්‍යා මා දෙරේ හරි මාත්‍යා මයි මා වලු මම ආපු ප්‍රින්සිපල් මාත්‍යා මාත්‍යා මම සීතාස් මාත්‍යා අතේ පන්ති නේදගල් මම මාත්‍යා කෙනෙක් ඉගෙනගෙන තියෙනවා පරණ ගෝලකමන සලකන මට යන්න දෙන්න කියලා මේ මහතුරුන්ට කියන්න මහත්මයා බුදු බවත් වේ මහත්මයා තව අහගෙන හිටපන් මේ මම මෙතන හිටියොත් ওই මහතුරුන්ට රාජකාරි කරන්න හම්බෙන්නේ නැහැ රංජි උඹ මේ මහත්තයට අර සිද්ධිය පැහැදිලි කරලා දීපන් මං එළියෙන් ඉන්නවා මේ මේ වගේ ගෝල වැදගත් වඩා හොඳයි කිරිහල කේ කතා ගත්තා. අනේ මහත්තයෝ යන්න බා මහත්තයෝ. මහත්තයෝ අතල් හරි ඉන්නකන් ආයි පාරක් කඩවිලක් කඩක් පැනලා ගහන්නේ. මොකද සිද්ධුනේ කියනවා. මේකයි මහත්තයෝ. අපේ પરම්පරාවේ කවුරුවත් උපන්තයකට පොලිසියකට ගොඩ වෙලාවක් නැහැ. स्कूल मगे गैन दीन श्रीलंका සකුණි සකුණි තමසේගේ ලොකු දුව අපෝ නෑ මහත්තයෝ මගේ දරුවෙක් නෙවෙයි මගේ නංගිගේ දරුවා එතකොට නංගිගේ නම මොකක්ද වාසන එතකොට දරුවගේ තාත්තගේ නම දරුවගේ තාත්තගේ නම මොකද්ද? දරුවගේ අම්මයි තාත්තයි දෙන්නම වාසනාව තමයි මහත්තයෝ. ඇයි මොනවාද මේ තමයි කියන විකාර? තමයි බීලා දින්නේ. මට කියන දරුවගේ තාත්ත කවුද? කොහොම නෑ මහත්තයෝ. අපිනිල්ල දාන්න ඕනේ. ගම ගැනමයි කතා. සෑහෙන ගම හිතට අල්ලනවා. ඇත්තටම ගම වෙනස්. ඒක මේ මං ජීවිතේ කවදාවත් විඳලා නැති වෙනස. ඒක තමයි කියන්නේ ඔයාගේ ජීවිතේ ඉතුරු දිනනක් මට ගන්න දෙන්න කියලා. ඔයාවත් දන්නවා ඔයාගේ සතුට කොහෙද තියෙන්නේ කියලා. ඇත්තටම සඳුනි මට මෙහෙන් යද්දි තිබ්බ ලොකුම බය තමයි මගේ සංගීත ජීවිතේ මට නැති වෙයි කියන්නේ. දැන් ඒ බය නැති වුණත් අපෝ නැහැ. ඒකේ හැමම තියෙනවා. හැබැයි අයින්සක දරුව වෙනුවෙන් මට ඒ වෙන පාඩුව දරා ගන්න මම ලෑස්ති. මට බය තියෙන්නේ ගමෙන් කවුරු හරි හොයාගෙන පසාදත් බඳ ගනීද කියලා.
කියන්න බෑ ඉතින්. ඔයාට අවදානම දරාගෙන ඉන්න දෙන්න මාවට යවන්න. ආ. ඇත්තද? ආස ඇති නේද? එහෙම වුණොත් ඉස්කෝලේ මහත්තයව මම වෙන්න මෙහෙම කණෙන් ඇදගෙන තමයි එක්කන්නේ. ඇත්තද? නෝනට පුළුවන් වෙයි කියලා තමයි බය. සඳුනි. ඒ ළමයි මට හරි ආදරේ. ඒ ආදරේ හරි පුදුමයි අරවින්ද. මට ගුරුවරියක් වෙන්න බැරි වුණාට මම දන්නවා ළමයිගේ ආදරේ හරියට දැනෙනවා කියලා. ඔයාලට කියන්න ඉස්සර ඉස්කෝලේදී හැමදාම අවුරුද්දේ අන්තිමට අපේ මිස් අඬනවා. සර්ලා ගියුණා ඇස්වල කඳුළු වලින් පෙඟෙනවා. වෙඩින් එකෙන් පස්සේ ඔයත් යන ගමන. වෙඩින් එකක් ගත්තත් නැත්තත් මම ඇත්ත එක පැනලා යන හරි එනවා. කනවා කනවා. मैं चुटक पारी टक्का लेना මම හොරෙක් නෙමෙයි මේ සකු අදලට අපිත් එක්ක මේ ගෙදර ඉන්නේ ආ හමුදාව ටිකේ జాగත් නිවාඩුවට ඇවිල්ලා යාළු කට්ටියෙන් පොඩි පාටියක් දුන්නා මට තන ගැව සින්දු කියන්න ආ දැන්වල සින්දු කියන ලොකු ඉන්නමක් තියනනේ වැඩක් නැහැ මාත් හමුදාවට යනවා හමුදාවට අපි දෙන්නගේ අනාගතය ගැන හිතලා මම මේ තීරණය ගත්තා කොච්චර කල් කියලා මම මෙහෙම ඉන්නද වාසන මම රස්සාවක් කරන්නේ සල්ලි හම්බ කරන්න නැතුව Thank you.
මේ අක්තියෙන්නේ දෙර ගහන බතනලා ගහන යොදු කියන්නේ නෑ අනික පොඩ්ඩක් හිතන්න වාඩ කොච්චර ලස්සන සින්දු කියන්න පුළුවන් වාගේ අනාගතේ ගොඩනැගෙන්න ඕන සුවක් වෙන්නේ කලාව අනිත් එක මං ඔයාට ඇප්ලිකේෂන් එකක් ඉල්ලලා දෙන්න සාපෝ ගන්න කෙල්ලට තාත්තෙක් නැහැ කියලා මුළු ගමම දන්නවා. තාත්තා කවුද කියන එක හැංගුවයි කියලා වැඩක් වෙන්නේ නැහැ. ඇයි රංජිත බැරි පොලිසියට කියන්නේ සකුණිගේ තාත්තා කවුද කියලා? පීගෙන කතා නොකර මුළු කුසෙර්. කතා නොකර කොහොමද රංජි? කවුද දන්නේ කෙල්ලගේ තාත්තා ඇවිල්ලා කියලා කියන යාර කියලා? ඒක නම් කීයටවත් වෙන්න බෑ ලො කුසෙර්. සාහතිකද? විශ්වාසද? ලොකුසට මා බයිසිකලෙන් එක්ක යන්නේ කරදර යන්න මම පයින් යන්න. දැන් හොඳටම කරවල වැටි ගෙනත් එනවා. කෙල්ල ඇවිල්ලාද දන්නේ නැහැ. නැගපා. කටවාගෙන පලයන් එහෙනම් දෙකෙක් කැපෙනවා මගේ දෝනි මගේ දෝනි ඒ කියන්නේ නැහැ පලයන් මට වදනොදි එන්නේ නැහැ धोनी යනකොට මොකෙක්ටවත් මුලිච්ච රෝවි පාලයක් මමිට පිස්සද? ඔකමන් තාම ඇඳලා තියෙන දෙසරයි. ඇයි දැක්කේ නැද්ද? ඒ කෙල්ලගේ ඩර්ටි පාටර්. එයා ඇඳපු ගමන් මට අඳින්න පුළුවන්ද? පලන එකක් දෙන්න. මේක දෙන්න. මේ කවුන්ටර් පාට ගිහලා තියෙන. I don't want this anymore. ගිහින් දෙනවා රුස්සගෙන අපුණු බක්කේ. හරිනේ. හේලම හැටි අසරණ වෙලා. හේලමට යන්න ඉන්න තැනක් තිබුණේ නැහැ. දන්නවනේ රැට මේ පාරවල් වල ඉන්න මිනිස්සු ගැන. මං හෙට උදේ මේ ළමයා පොලිසියට බාර දීලා එයාගේ ගෙදරට යවන්නම්.
මිනිස්සුන්ගේ ජීවිත ගැන ඔච්චර හැඟීමක් නැති විදිහට බලන්න එපා හරින. අනික කවුද දන්නේ? අපිත් ඒ ළමයාගේ තත්ත්වෙට හෙට වැටෙන්න පුළුවන්. ඔය විදියට හැම කෙනෙක් ගැනම හිතන්න ගියොත් ඉතින් අනුකම්පාවෙන් එහෙම වෙන්න බැරි නෑ තමයි. මට දුක පාරේ ඉන්න කොහෙවත් යන කෙල්ලෙක් වෙනුවෙන් ඔයාට තියෙන ඔය අනුකම්පාව අපේ දුවගෙන නැති එක. දු මේ කියලා රාකිට දීලා. මට පේන්නේ අපිට ගෙදරින් ගිය එක අපේ ගෑනට සෑහෙන සතුටක් වගේ නේ. අයියේ අයියේ අපේ අම්මට ඇත්තටම පිස්සු. ඇයි නංගි උඹ මොන හිතකින්ද මේ වගේ දෙයක් කළේ?